මහින්දානන්ද ඇමතුමනි ඔබතුමා කිව්වට ඉක්මනින් කියලා මට තියෙනවා යුතුයකමක් ඉටු කරන්න. මේ රටේ අපි කවදාවත් හිතපු නැති විදියට රට බිඳ වැටිච්ච වෙලාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ කිසිම තනතුරක නැති වෙලාවේදී ඔබතුමන්ලා කැබිනට් මණ්ඩලයක් හැටියට තීන්දුව తీරන අරගෙන ඔබ ගත්ත ඒ විරෝධාර ක්‍රියාව ගත්තේ මේ රට නැවත වතාව අපේ රට සංවර්ධිත රටක් හැටියට පත් කරන්න ඔබ විරෝධාර කැපකිරීමක් කෙරුවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරලා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා කරලා මේ රට නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ වැළලී තිබෙන අවස්ථාවක මේ රට නැවත වතාවක් නිදහසේ ජීවත් වෙන්න ඔබ එතුමා සමග ක්‍රියා කරා. ඒකට අපි සියලු දෙනාම ණයකැති. නැවත වතාවක් අපිට මේ රටේ හුස්ම ගන්න නිදහසේ හුස්ම ගන්න ඔබ තුමන්ලා එදා ගත්ත තීන්දුව తీරන පිළිබඳව අපි සිහිපත් කරන්න ඕනේ. නාවල පිටි ආසනය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ මෙතුමනි. මම දන්නවා මේ ආසනයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියට මට මේ ආසනයේ සංවිධායක ධූරය ලබලා දුන්න වෙලාවේදී මම දැක්කා මේ ආසනය තුල ඔබතුමා කරපු ඒ සේවාවන් මොනවද සංවර්ධනය කෙරුවේ මේ ආසනයේ කොහොමද කියන එක පිළිබඳව අපි මනාව ඔබතුකින් එක දන්නවා. කුරුඳුවත්ත කොළඹ තියෙන කුරුඳුවත්තට සමානව රාජකීය විද්‍යාලය කොළඹ තියෙන රාජකීය විද්‍යාලයට සමානව දරුවන්ට අවශ්‍ය කරන පීනුන් තටාකයේ ඉඳලා මේ සියල්ල සම්පාදනය කෙරුවේ මහින්දානන්ද අලුත්ගමගේ කියන මැතිතුමා කියන එක මේ නාවල පිටියට අමතක වෙන්න බෑ. නාවල පිටියට අමතක වෙන්න බෑ. මේක අපි තීරණය කරන්න ඕනේ. මේ පෞගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී අපි කවුරු කවුරුත් හිතපු නැති දේවල් සිදු වුණේ. මේක මිනිස්සුන්ට තිබුණා වුමනාව කුතුහලයක් වෙනසක් හරිනේ වෙනස දැන් තියෙන්නේ වෙනස. මහින්දානන්ද ඇමතිතුමා කතා කරන්න ඕනේ සියලු කාර්යාලවලට ලේකම් සහෝදරයා අපි ලේකම් තුමා කියන්න ඕනේ නෑ අය ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා ලේකම් සහෝදරයා කියන එක විතරයි වෙනසක් හැටියට දැන් අපිට දකින්න තියෙන වෙනනම් වෙනසක් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලසටහනට අනුර දිසානායක ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම වැඩ කරන්න සිදු වෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ දීලා තියෙන සල්ලි, ගෙනල්ලා තියෙන සල්ලි, ලෝකෙන් අපිට ලැබිච්ච ආධාර දැන් හොඳටම පේනවා අපිට කොහොමද කියලා. ණය ගන්න එපා කිව්වා. දැන් අඩුතරමේ ඇඳට ගිහිල්ලා නිදා ගන්නවත් එතුමාට පුළුවන් වෙන්නේ නැහැ. කොහොමද මේ රට ඉස්සරහට ගෙනියන්නේ රනිල් නැතුව කියලා හිත හිත තමයි ඉඳ වෙන්නේ. අපිට නම් ආරංචි රනිල් මහත්තයාගේ පින්තූරේට අඳුම් කූරපු තල්ලනවා කියලා. එනිසා මතක තියා ගන්න නාවල පිටියේ ජනතාව මේ සියල්ල ලැබුණේ මහින්දානන්ද ඇමතිතුමාගෙන් කියන එක අමතක කරන්න එපා. අද එදා වගේ නෙවෙයි ජනාධිපතිවරණේ වගේ නෙවෙයි මේ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයට මෙතුමා නායකත්වය දෙනවා. අපේ ආසන සියල්ලෙම පළවෙනි එක පළවෙනි කැමැත්ත ලැබෙන්නේ අපේ කණ්ඩායම හැටියට අපි සියලු දෙනාටම නායකත්වය දෙන මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමාට කියන එක අපි සිහිපත් කරන්න ඕනේ. එතුමා උඩට යනකොට ලැබුණා අපිට ඡන්ද 262000 අමතරව අපි ගන්න වැඩි ඡන්ද ගන්නට අපි පාර්ලිමේන්තුවට යන්නේ ඔබතුමා සමගයි කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරමින් නාවල පිටියේ ජනතාවට ජය වේවා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට ජය වේවා කියමින් මාන්‍ය දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.